අයිබෝන් ආවරණයේ උපුවත් අනාවරණයේ දක්වා වාරණයෙන් තොර වාර්තාකරණයේ ප්‍රමුඛයා යන් ටීවී වීක්ලි නිවුස් රිවියු සමගින් මම අනෝෂා මානවඩුගේ ප්‍රථමයෙන් සිරස්තල ළමයාට අයිති ළමා කාලයේ ඔවුන්ට රිසිසේ සැරසීමට ඉඩ හරිනයි ලෝක ළමා දිනය වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කතෝලික සභා අවධාරණය කරයි ශ්‍රී ලංකාව ඊයේ ලෝක ළමා දිනයේ සැමරුවා ලෝක වැඩිහිටි දිනයේ යෙදී තිබුණෙත් ඊයේ දිනයටයි දෙමව්පියන්ගේ සදාතනික සිතුවිල්ල වන සියල්ලන්ට පෙර දරුවන් යන්න මෙවර ලෝක ළමා දින තේමාවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලෝක ළමා දිනයේ වෙනුවෙන් පණිවිඩ නිකුත් කර තිබුණා වර්තමාන ලෝකයේ මුහුණ දී ඇති වසංගතය හමුවේ දැයේ තරුවන්ට අහිමිව කිය සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කර දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා කියා සිටින්නේ සමස්ත සැලසුම් ක්‍රියාත්මක වන්නේ දරුවන්ගේ ලෝකයේ වඩාත් ඉක්මනින් ඔවුන්ට සමීප කර දීම සඳහා බවයි තමදරුවන් විශිෂ්ටයන් ලෙස සමාජගත වන විට එහි ත්‍ෘප්තිය දෙමාපියන් බාරකරුවන් බෙන්ව සමස්ත මානව සමාජය අත්විඳුරු ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා ගුණනෙනින් යුතු දරු පරපුරක් රටට ලෝකයට දායාද කිරීමට නම් දරුවා දැනුම ආකල්ප සහ කුසලතාවලින් පූර්ණත්වයට පත් කිරීමට අවශ්‍ය පසුබිමක් වැඩිහිටියන් වශයෙන් සියලු දෙනා සලසා දිය යුතු බවද ජනාධිපතිතුමා සඳහන් කරනවා ප්‍රගතිශීලී රජයක් වශයෙන් සුරක්ෂිත පරිසරයක් තුළ දෑය දරුවන්ට අවශ්‍ය සේවා පහසුකම් සහ අවස්ථා සලසා දීම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පරිදි යථාර්ථයක් බවට පත් කරමින් සිටින බවද ජනාධිපතිතුමා සිහිපත් කරනවා මේ අතර ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ රජයක් ලෙස සෑම විටම ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට කැප වී සිටින බවයි ළමයි දින සුරකීම සඳහා ප්‍රමුඛතාව දීමේ සියල්ම මානව වර්ගයාගේ අතිමහත් යුතුකමක් බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දෙනවා ළමා ලෝකයේ සුන්දරත්වය සහ මිහිර ඔවුන්ට බාධාවකින් තොරව හිමි කර දීම වැඩිහිටියන් සතු වගකීමක් බවද අග්‍රාමාත්‍යතුමා සඳහන් කරනවා ගුණනෙන බැලෙන් යුතු දරුබර පුරක් අනාගතයේ අඳුරු දුර්ලනු ඇතැයි යන්න සිය විශ්වාසය බවත් සෞඛ්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශ ඔස්සේද ඒ සඳහා ප්‍රතිඥා දී ඇති බවත් අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරනවා ගෝලීය වසංගතයක් පවතින මෙවන් කාලයේ දරුවන්ව නිවසේදී මානසික පීඩාවන්ට ලක් නොවන අයුරින් රැකබලා ගැනීමට උනන්දු වන්නයි දෙමාපියන් වැඩිහිටියන්ගෙන් අග්‍රාමාත්‍යතුමා ඉල්ලා සිටී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ඉතා ඉක්මනින් පෙරපාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත යථා තත්ත්වයට පත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවට පත්ව ඇති අතර සමස්ත අධ්‍යාපන කටයුතු අතර පෙරපාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටද වැදගත් ස්ථානයක් හිමි වී තිබෙනවා. අදින 4කින් මේ මාසයේ අවසන් වන විට ක්‍රමවත්ව පාසල් ආරම්භ කිරීමට රජයේ බලාපොරොත්තු වන අතර ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා විධිමත්ව අනුගමනය කරමින් පෙරපාසල් අධ්‍යාපන කටයුතුද ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් මෙතෙක් කලක් නොතිබූ ළමුන් සඳහා ජාතික ප්‍රතිපත්තියත් සකස් කිරීමට වත්මන් රජයේ කටයුතු කරන ලැබූ බවත් අවිධිමත්ව තිබූ පෙරපාසල් විධිමත් කිරීමේ අරමුණින් පෙරපාසල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ළමා හිංසනය පිළිබඳ දැනුම් දීමේ දුරකථන යෙදුම් හඳුන්වා දීමට රජය ක්‍රියා කළ අතර ඒ වෙනුවෙන් විශේෂිත දුරකථන මෘදුකාංගයක් සහ පැය 24ම ක්‍රියාත්මක 19:29 දුරකථන සේවාව ආරම්භ කළ බවත්
ඔහු පෙන්වා දුන්නා යම් කිසි දරුවෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇතිවන ගැටලු විසඳාලමින් සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථාන නවයක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා දරුවන් වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් වත්මන් රජය ක්‍රියාත්මක නොකළ බවට ඇතමුන් චෝදනා කළද සියල්ලන්ටම ප්‍රථම දරුවෝ යන තේමාව අනුව යමින් රජය දැයේ දුවා දරුවන් වෙනුවෙන් මාහැඟි සේවයක් ඉටු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළා ඊයේ මම මාධ්‍ය තුල දැක්කා එක්තරා පක්ෂයක් නියෝජනය කරන ඒ වගේම වෘත්තීය සංගමයක් නියෝජනය කරන ප්‍රධාන නියෝජිතයෙක් සියල්ලන්ටම පෙර දරුවන් වෙනුවෙන් මොනවද කරන්නේ මොනවද කරේ කියලා මාධ්‍ය තුල ඔහු යම් ප්‍රකාශයක් නිකුත් කරා. ඒක නිසා මම ඔහුට කියන්නේ පළවෙනි කාරණේ තමයි එන්න සහෝදරයා ඇවිල්ලා අපේ අමාත්‍යාංශේ අපේ රජයේ කරන දරුවෝ වෙනුවෙන් කරන වැඩපිළිවෙල ගැන ඔබ අවධානය යොමු කරන්න. විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ පෑවද කණිජ තෙල් ආනයනයට එමගින් කිසිදු බලපෑමක් නොමැති බවට බලශක්ති ඇමති සහතික වෙයි. නුදුරු දිනකදී ශ්‍රී ලංකාවේ තෙල් හිඟයක් ඇතිවන බවට විපක්ෂය අනාවැකි පළ කළද කිසිදු තෙල් හිඟයක් නොමැති බවට බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිල මහතා පවසනවා. එවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි වග බලා ගැනීම වත්මන් රජයේ වගකීම බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔක්තෝබර් පළමුවෙනිදා දක්වා රට වසා දමන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට තමන් කිසිදු බලපෑමක් නොකළ බවද අමාත්‍යවරයා සඳහන් කරනවා. පසුගිය මාසවල විදේශ විනිමය හිඟයකට ශ්‍රී ලංකාව මුහුණ පෑවද සීමිත විදේශීය විනිමය වැය කිරීමේ ඉන්ධන සඳහා විදේශ විනිමය වැය කිරීමට ආණ්ඩුවගත් ප්‍රතිපත්තිමය තීන්දුව නිසා රටේ ඉන්ධන හිඟයක් ඇති නොවූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. සෑම මාසකම ඩොලර් මිලියන 200 බැගින් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබා දීමට නව මහා බැංකු අධිපතිතුමා අපිට පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ පෑවත් කඳ තෙල් ආනයනයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියන එක අපිට ඉතාම වක්කීමෙන් කියන්න පුළුවන්. කොහොම වෙතත් බොරතෙල් වල එකම පාරිභෝගිකයා කඳ තෙල් සංස්ථාව නිසා බොරතෙල් වල හිගයක් ඇති වුණත් ඒක ජනතාව කලබලීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එවැනි හිගයක් ඇති නොවන බවට අපි වග බලාගෙන තියෙනවා. තමන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ක්‍රියා කිරීමට වත්මන් රජයට වගකීමක් පවතින බව සමගී ජනබලවේගයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා පවසනවා. එසේ සිදු නොවන්නේ නම් වත්මන් රජයේ අඩුපාඩු පෙන්වා දීම විපක්ෂයේ කාර්යභාරය බවයි ඔහු සඳහන් කරන්නේ. රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන් භාවිතා කර සත්‍ය හෙළිදරව් වීම සහ සත්‍ය ජනතාව අතරට යාම වැළැක්වීමට රජය ක්‍රියා කරන බවටද ඔහු චෝදනා කරනවා. අදවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ගවේෂණශීලී මාධ්‍යවේදීන් නිහඬ කිරීම බලධාරීන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය වී ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීකරණය කිරීම සහ රාජ්‍ය ආයතන විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම වෙනුවෙන් යොදා ගැනීම වහාම නතර කරන ලෙස ඔහු ඉල්ලීමක්ද කරනවා. අපේ වගකීම අපේ යුතුයකම තියෙන්නේ මේ හොරු අල්ලන එක. මේ මාෆියාව හෙලිදරව් කරන එක ලැබෙන්දියාවන් අතර සමදිතා හරහා මේ රටේ තියෙන සම්පත් කොල්ල කන එක මේ රටේ මිනිස්සුන්ගේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ඇන්ටිජන් එකෙන් PCR එකෙන් හොරා කන උන් ටික අල්ලලා දෙන එක තමයි අපේ වගකීම තියෙන්නේ. ඒ වගකීම වෙනුවෙන් තමයි අපි තොරතුරු හෙලිදරව් කරගන්න අවශ්‍යතාවය වෙනුවෙන් ජනතා මතය ගොඩනගන්න. ඒ වගේම ජනතාවගේ මේ අවශ්‍යතාවය ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ පරීක්ෂණාංශ වලට සහයෝගය දෙන්න තමයි අපි කටයුතු කරන්නේ. මොකද අපිට උමනාව තියෙන්නේ මේ හොරු හැංගෙන්න නොදී මේ හොරු කවුද කියලා නිරාවරණය කරන එක. ඒ වෙනුවෙන් තමයි අපි මහන්සි වෙන්නේ. හැබැයි හොරු කවුද කියලා නිරාවරණය කරනකොට අපිව CID එකට ගෙන්නනවා. සුදුලුණු හොරකම ගැන කියනකොට මාධ්‍යවේදීන් CID එක දඩයම් කරනවා. දැන් ඇත්ත කියන කට්ටියට තමයි මේ CID එක පරීක්ෂණ මධ්‍යස්ථානයේ බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි හොරුන්ට එහෙම නැත්නම් වැරදි වැඩ කරපු අයට හොරකම් කරපු අයට මේ හොරකම් කරන මංකොල්ල සිද්ධ කරන අයට ඒ අයට රජයේ සහයෝගය රජයේ ශක්තිය
සියල්ල මේ වෙලාවේ ලබා දෙනවා ඒක තමයි අද වෙලා තියෙන්නේ රජයක් විදියට අපි කියන්නේ මේ CID එක මේ CID එක පාවිච්චි කරලා මේ රජයේ ආයතන පාවිච්චි කරලා කරන්න හදන්නේ මේ අය උත්සාහ කරන්නේ මේ රජයේ ආයතන පාවිච්චි කරලා මර්ධනය කරන්න දැනට අපිට සාධාරණ සැකයක් සමාජය තුල ගොඩ නැගිලා තියෙනවා මේ වෙලාවේ මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඇන්ටිජන් PCR කට්ටල වගේ කාරණා ඉතාමත්ම සුලභව අවශ්‍ය වෙන්න පටන් ගත්තා අපේ බිලියන ගණන් වලින් තමයි ටෙන්ඩර් යන්නේ ඒතර මේ බිලියන ගණන් වලින් ටෙන්ඩර් යනකොට මේවල ඒකාධිකාර පවත්වා ගත්තොත් ඇතැම් පුද්ගලයින්ට ඒක හරහා අයුතු අනිසි ලාභයක් ලබා ගන්න පුළුවන් ඒ අයුතු අනිසි ලාභය ලබා ගන්න නම් මේ ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට වැඩි දෙනෙක් සම්බන්ධ වීම වළක්වා ගන්න පාස්කු ඉරිදුන සිදු වූ ප්‍රහාරයේ පිටපස තිබෙන කුමන්ත්‍රණයේ කුමක්දයි සත්‍ය හෙළිදරව් කළ යුතුයයි කතෝලික සභාව අවධාරණය කරයි දේවස්ථානවලට හෝ කතෝලික ජනතාවට ආරක්ෂාව සම්බන්ධව අනතුරක් තිබේ නම් ඒ පිළිබඳ කාදිනල්තුමන්ට හෝ අගරතගුරු මැදුරට නිල වශයෙන් දෙනුම් දෙන්නේ කවුරුන්දයි රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය නිශ්චිතව දෙනුම් දීම ඉතා වැදගත් බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්තුපියතුමා පවසනවා එසේ නොවන්නේ නම් විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවන බවයි පියතුමා පෙන්වා දෙන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකදී වැරදීම් සිදු නොවන ලෙස වගකීමෙන් ක්‍රියා කළ යුතු බවද පියතුමා අවධාරණය කරනවා පාස්කු ඉරුදුන සිදු වූ ප්‍රහාරය පිටිපස තිබෙන කුමන්ත්‍රණය කුමක්දයි සොයා සත්‍ය හෙළිදරව් විය යුතු බවත් සත්‍ය හෙළිදරව් කර ගැනීම සහ ප්‍රහාරය සිදු කළ අයට සමාව දීම යනු කරුණු දෙකක් බවත් පියතුමා සඳහන් කරනවා සත්‍ය සොයා ගැනීමට නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ නිවරදිව ක්‍රියාත්මක කිරීම කළ යුතු බවද පියතුමා පෙන්වා දෙනවා අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම රජයේ යුතුකම සහ වගකීම බැවින් එම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් සහ නීතිපතිවරයාගෙන් පියතුමා ඉල්ලීමක් කරනවා නව පොලිස්පතිතුමාගේ වගකීම සහ යුතුකම කරුණාකරලා ඉෂ්ට කරන්නට කියලා අපි ඉල්ලා සිටිනවා දැන් පොලිස්පතිතුමා ඇවිල්ලා ලොකු දේශනයක් තිබ්බා එක වතාවක් රාජ්‍ය ජාති ඇමතීමක් හැටියට දැන් ඒවා මේ ඒ වගේ දේශන පවත්වලා එහෙම නැත්තම් එතනදී මේ සුද්ධ බයිබලයේ පාඩයකුත් අරගෙන එතුමා කතා කළා මේ එක කම්මුලකට ගැහුවාම අනිත් කම්මුල හරවන්නට කියලා ක්‍රිස්තුන් වහන්සේ කියා තිබෙනවා කියලා ඒ සමාව දීම පිළිබඳව මම හිතනවා කිතුණුවන්ට වැඩිදුර උගන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ පොලිස් පොදිතුමා මොකද කටුව පිටිය ඇතුළු මේ බෝම්බ ප්‍රහාරය එල්ල වෙච්ච අවස්ථාවේදීම අතිඋතුම් කාදිනල් හිමිපාණන් කරෝ පළවෙනි දේ තමයි මුස්ලිම් ජනතාවට සහ වෙනත් කිසිම කෙනෙකුට හිරිහැරයක් කරන්නට එපා කියලා කතෝලික ජනතාවව හරි නිසි මගට ගත්ත එක. කතෝලික ජනතාව ඒකට උන්වහන්සේට අහුම්කන් දුන්නා. පියතුමන්ලාට අහුම්කන් දුන්නා. ඒ කිසිම කලබලයක් කතෝලික ජනතාවගේ පැත්තෙන් සිද්ධ වුණේ නැහැ. ඒතකොට වෛරය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන නැහැ. අපි සමාව දෙන්න ලෑස්ති අපි සමාව දෙලිවරයි නමුත් සමාව දීම සහ සත්‍ය හෙළිදරව් කිරීම කියලා කියන්නේ දෙකක් දැන් අපි කියමු කම්මුලට එක පැත්තකට ගියාම අනිත් පැත්තට හරවන්න කියලා එහෙම හරවන්න නම් ගහන පුද්ගලයා කවුද කියලා අපි දැනගන්න ඕන හරියට කවුද මේ ගහන කෙනා කියලා එහෙම කරන්න නම් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය එළි වෙන්න ඕනේ එතකොට සත්‍ය හෙළිදරව් කර ගැනීම සහ මේ ප්‍රහාරයේ සිදුකලායට සමාව දීම කියන්නේ කරුණු දෙකක්. සමාව දීම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සමාව දීම එදාම අපි සිදු කරලා තියෙනවා. නමුත් මේ සත්‍යෙලි දරව කරගන්නට කියලා අපි කියන්නේ
මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා ඒ කියන්නේ මේ ප්‍රහාරය පිටිපස්සේ ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියන සැකය ඇති වෙලා තිබෙන නිසා ඒ සැකය පිළිබඳව කතා කළේ හිටපු නීතිපතිවරයා එතකොට එහෙමනම් මේ කුමන්ත්‍රණය මොකද්ද කියන එක සොයා බලලා මේ සත්‍ය හොයා ගන්නට ඕනේ. ඒ සත්‍ය හොයා ගන්නට නම් කළ යුතු දේ වෙන්නේ පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ හරියටම ක්‍රියාත්මක කිරීම. ඒ නිර්දේශ වල තියෙනවා මේ ප්‍රහාරය එල්ල කරපු අය පිළිබඳව වගේම එය දැන දැන මේ ප්‍රහාරය වලක් වලක්වා ගත්තේ නැති අය පිළිබඳවත් ඒ නිර්දේශ වල තියෙනවා. එතකොට ප්‍රහාරය එල්ල කිරීම වගේම ප්‍රහාරය වලක්වා ගැනීම පැහැර හැරපු අයත් එක හා සමාන වරදක් අපරාධයක් කරලා තියෙනවා. යුරෝප සංගම් ශ්‍රී ලංකා සහයෝගිතාවට අදාළ කාරණාවල ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමා මෙරටට පැමිණි යුරෝප සංගමයේ දූත පිරිස යාවත් කාලීන කරනු ලැබුවා. ඊයේ දින යුරෝප සංගමයේ 5 දිනකකින් සමන්විත නියෝජිත කණ්ඩායමක් සමග පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ යුරෝප සංගමය අතර සිදු කෙරෙන සාධනීය සුහද හා විධිමත් මැදිහත්වීම විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමා පිළිගැනීමට ලක් කළා. අපි යලිත් හමු වෙමු ලබන සෙනසුරාදා රාත්‍රී 7ට යල් ටීවී වීක්ලි නිවුස් රිවිව් සමගින්. අයිබෝවන්.